පිඩි එම මේ එ පිඩි එතක උන් කරගන්න හැමෝම අමාරු පාඩමක් හැදැයි අහංගිකයොත් ඔලුව මේක අදස හදාකත්වොත් පට්ට ලෙසි පාඩමක් හරිද එහින්දා හැමෝම මේ පාඩම හරිම අවධානෙන් අහගෙන ඉන්න නෝට් එක බලල ගම හරි මොකක්ද පාඩම බාණ්ඩ විකිනීමේ නීතිය එතකොට අපේ රටේ එද්දාස් අටසිය අනුහයන්කේ කොලා දරන්න බාණ්ඩ විකිනීමේ ආඥා පනතින් අපිට බාණ්ඩ විකිනීම සම්බන්ධ නීතියක් සම්පාධනය කරලා තියෙනවා. දැන් අපි දැනගන්න එපා ෑ මේ බාණ්ඩ විකිනීමක් කියන්නේ මොකක්ද කියලා අපි ස්රෝමය කඳුරගෙනමුකු. මිල්ල කියන්න ප්‍රතිෂ්ටාවකට යටත්ව බාණ්ඩයක අයිතිය විකුුණන්නන්න කෙනගෙන් විකුණුන් කරුගෙන් ගන්න කෙනාට ගැනුම්කරුට පැවරීමක් හෝ පැවරීමට එකඟවීමේ ගිවිසුමක් බාණ්ඩ විකිනීමේ නීතියෙන් ආවරණය වෙන. බා්ඩ විකිනීමක් යැ ඒ එක එතකට ඒක තමයි මේ බාණ්ඩ වෙකිනීමේ නීතිෙන් ආවරනය වෙන් ම අදකොට? මිල කියන්න ප්‍රතිෂ්ටාවයට යටක්ව බාණ්ඩ එකයිතිය විකුණුම්කරුගෙන් ගැනුම්කරුට මාරු කිරීමක් හෝ මාරු කිරීමට එකඟවීමක් කියන දෙ බාණ්ඩ විකිනීමක් කියලා අදහස් කරනවා. දැම් මෙන්න මේ අදහසොලුවේ නැත්තං මේ පාඩම තේරන්නේ නෑ. හරි. මේකතමා මේ පාඩමිකරගන්න කලින් වාලා දැනගන්නම ඉන්න ෝන එක. ත්න් තෙරවා මොක කරගන්නන්නේ මොකක් මේක හිතෙනවා මේ කොඩට ලෘර්දාගන්න තමා අපිට මේ බාණ්ඩ විකිනීමේ නීතියක් සම්පාධනය කරලා දීලා මේක මේ හා දුන්නලා දෙන්නේ යම් ප්‍රධාන හේතුකාරණවා ටිකකට ඒ තමයි මෙ ටි මෙ මේට තමයි දගත්වවිවාගේ බාණ්ඩයක අයිතිය ගැනුම් විකුණුම්කරුගෙන් ගැනුම් මාරුවීමක් පෝ මාරුවීමට එකගවීමක් නේ විකිනීමක් කියලා කියන්නේ. ඇතැම් අවස්ථාවල බාණ්ඩය විකුණුම්කරු සතුව තියෙද්දි අයිතිය ගැනුම්කරුට යන. සමහර අවස්ථාවල, බාණ්ඩ ගැනුන්කරුට ගියත් අයිතිය විකුණුන්කරුදේ තියෙනවා හරිද අපිට වැදගත් වෙන්නේ බාණ්ඩයක අයිතිය මාරුවන අවස්ථාව හඳුනගන්නේ එක මේ නීතිය සම්පාධනය කරලා තියෙන්නේ විවිද්ධ තත්ත්වයන් යටතේ බාණ්ඩයක අයිතිය ගැනුම් විකුණුම්කරුගෙන් ගැනුම්කරුට ගියාද නැත්තන් තවමත් විකුණුන්කරු සතුවද කියලා හඳුන ගන්න තෙරුණද මේ නීතියෙන් මොකදද අපිට කියන්නේ අපිට මේ නීතියෙන් පෙන්නන්නේ විවිද්ධ තත්ත්වයන් යටතේ ිවිධ සිදුවීම් යටතේ බාණ්ඩයක අයිතිය විකුණුන්කරුගෙන් ගැනුම්කරුට ගියාද නැත්තන් තවමත් ඒ විකුණුන්කරු සතුවිද කියනෙක් මංකිවිත බාණ්ඩය සමාට ගැනුකරු ගිහිල්ලත් තියෙනවා හැවයි අයිතිය ගහිලන සමට බෑ බාණ්ඩ ේතාම විකුණම්කරුවවේ ඇවයි අයිතිය ගහි ගනුම් කර එතකොට මේ අපිට වැදගත්වෙන්නේ බා්ඩේ තියන්නේ ගනුම්කරුවතේද විකුණුම් කරවතයද කිය නෙවයි අපිට වැදගත්වෙන්නේ අයිතිය තියෙන්නේ කාරග අතේද කියලා කියන එක අයිතිය තියෙන්නේ බාන්්ඩේ අයිතිය තෙරුණවාද එතකොට මේ බාණ්ඩේ අයිතිය මාරුවීම එක එක අවස්ථාවල එක එක විදි අපිට මේ නීතියෙන් ඔන්වේ අවස්ථාවල කොම අයිතිය මාරු වෙන්නේ මේ මේ අවස්ථාව මේ වගේ තත්ත් එකද කාරදයිතිය තියෙන්න්න කලා මේ මේ නීතියෙන් අපිට පෙන්ලා දෙනවා ාඩ විකිරමි නීය සිදවෙනි ඔය එක ප්‍රධාන කාරණයක් අනිත් ප්‍රධාන කාරණය තමා ඇයි මේ බාණ්ඩේ කයිතිය හෝ මාරුවීමක් අපි හඳුරගන්න දුන්නර චර න මකත් යිති ඒ මෙන්න මේකට බාණ්ඩයට යම් හානියක් සිද්ධ වනොත් ඒකේ අලාභයක් බාණ්ඩය නිසා යම් වාසියක් සිද්ධ වනොත් ඒකේ ප්‍රතිලාභයක් හිමිවෙන්නේ ඒ අවස්ථාවේ බාණ්ඩයේ හිමිකරුට එතකොට බාණ්ඩයකට හානියක් සිද්ධ වෙලා තියෙනවනම් ඒක කාගය තියේ තිබ්පත් ඒ හානියේ පාඩුව දරාගන්නෝනි විකුණුකරුද ගැනුම්කරුද්ද කියලා තියරණය වෙන්නේ ඒ බාණ්ඩේ අයිතිය තියෙන කෙන අනුව. විකුණුකරුට අයිතිය තිබන හාන විකුණුකරු දරාගන්නවා. ගැනුම්කරුට අයිතිය ගිහිල්ලම් ගැනු හානය පාඩුව දරාගන්නු. බාණ්ඩයක් හේතුවෙන් යම් ප්‍රතිලාබයක් උද්ගත වුුණොත්. එහි වාසිය හිමිවියයුත්තේ කාඩද. බාණ්ඩය කාග අතේ තිබ්පත් එහි වාසිය හිමිවිය යුත්තේ ඒ අවස්ථාවේ බාණ්ඩේ හිමිකරුට බණ්ඩ අයිතිය තින කෙනට. අන්න එහෙනම් අපිට ඔන්න ඔය කාරණය හින්ද තමයි බාණ්ඩේක හිමිකම මාරුවීම අඳුනා ගැනීම වැදගත්තෙන්න්න. එතට මෙන්න මේ පාඩමෙන් වෙන්නේ මේ නීතියෙන් වෙන්නේ. ්ක හිමිකම මාරුවෙන විදිහ ඒ වි දවස්ථාවල්ද කතා කරන එක හරි අිධඥ ාරමට දැම විකිනීමේ ගිවිසුමක් කියන්න අපි කතාකරම්මිල කියන ප්‍රතිෂ්ටාවක් චර්තය අයිතිය ගැනුම්රුිකුණුකරුගෙන් ගැනුම් කරුට පැවරීමක්කෝ පැවරීමට එකඟවීමක් ඔන්න ඔය තුළ අපි ගත්තාහම බාන්්ඩ විකිනීමේ ගිවිසුමක පල්ල මෙ අන්‍යවාර්ය මූලි කාග තුනත් ති හරි බාණ්ඩ විකිරීමේ නීතියක අන්තර්ගත වෙන්න ඕනි විශේෂ අන්‍යවාර්ය මූලි කාංග තුනක් තියෙනවා. එකක් තමා මේ ගිවිසු මේේ විෂේවස්තුව බාණ්ඩයක් වෙන්න ඕනි. එකනෙ මේ ගිවිසු පැතිකරන තිෙනෙ බාන්්ඩයක් සම්බන්ධයෙන් වෙන්න ඕනි. දෙක තමා මේක පැවරීමක් හෝ පැවරීමට එකඟවීමක් තියන්න ඕනි. තුන තමා, මේක තැම්මිල නැමැති ප්‍රතිෂ්ටාව තියන්න ඕන. ඔන්නඔ මුලිකාංගතුන විකිිනීම බා්ඩ විකිනීමකි විසුමක ඇතුවවෙන්න ඕනි මේ පාඩමේති කරන්න මෙන්න මේ මුලිකාංගතුන දිගැල්ල කතා කරන එක. ආන්න ඒ හින්දා අපි මේකේ පලවිනි එක ගන්නවා මාර්තුකාවක්කදයට මොකක්ද විෂේවස්තුව බාණ්ඩයක් විය යුතුයි කියන එක. හරි ඔන්න ඉටසේ මමාර්තු කාවක් විදිර රගෙන ය. ොකත මාර්ථකාව විෂේවස්තුව බාණ්ඩයක් වීම හරි ඔන්න හොඳරාගන්න අපි මේ නීතියේදී බාණ්ඩයක් හඳුරගන්න මහෙමයි ඒ තමා මුදල් කියන එක හැර වෙනත් ඕනෑම චංචල දේපලක් බාණ්ඩයක් කියෙලා හඳුරගන්නවා චංචලක කියන්නේ සෙලෙන ඒ එහා මෙයා ගෙනයා හැකි දැගේ නම් මට කියන්න ඉඩම් ඉඩම් මේ නීති ර්ත බාලවිකරි මේ නීති ර්තේ ආවරණය වෙනවද න චංචලනන් මේයි ඩබැන් නේද අන්න එහම බාණ්ඩයක් කියලා කියන්නේ මේ පොළවෙෙන්වෙං වෙච්චි චංචල කරන්න පුළුවන් ඕනමදයක් මුදල් හැර ඕනම දේපක් මුදල් හැමපුතු මුදුලු දපලක් ෙන සදහන්රන්න මුදල් ගන්නි නෑ අපි සහ නිිශ්චල දේල් ගන්න නෑ හැරෙන්ට මුදල් හැර චංචල ඕනම දෙයක් බාණ්ඩයක්ක් කියවෙලා හඳදුරගන්නවා ඒතරට මේකත් පිට තන ගන්නෙ වදගත්වෙනවා ඒතමා දැම් මේ පොළොවට හයිවෙලා තියෙන ගහක් ඒක බාණ්ඩයක් නෙවෙ හැරිද මොක දෙ චංචල කරන්න බෑන හැබැයි ඒ ගහ කැවුවට පස්සේ අන්නඒ බාණ්ඩයක් ඒ වගේ මයි පොළොවේ තියෙන ගහක වැඩමින් පවතින පලදාවක් අපි ඒක ගන්නවා බාණ්ඩයක් විදිහට ඇයිඒ මොක දේක අනිවාරෙන්ම ගහහින් ගින් කරනවයි නේද පලදාව නිවාරයම නිලාගන්නවන ඒක බා්ඩයක් විදිට හඳුර ගන්නවා. එතකොට ඔන්න අපේ නෝට්ටක එක තියෙනවා මුදල් හැරුණු විට සියලුම බාඩ සියලුම චංචලදය ප බාණ්ඩ ලෙස හඳුන්වයි. යනුව භූමිය සහ භූමිය මත ස්ථාරව පවතින සජීව ඇති දෑ විකිනීමට එලබෙන්න්නූ කිවිසුමක් බා්ඩ විකිනීමේ කි විසුමෙන් ආවරණය නොවේ. කෙසේ වවත් භූමිය මත වැඩෙන අස්ටන්න හෝ ම වෙන්කොට විකුණන අස්වැන්න හා භූමියෙන් වෙන්කොට විකුණන යමක් වේද. එය විකිනීමේ ගි විසුමෙන් ආවරණය වේ. ඕොන ද අද. ්ඩ අපි අුරගත් බාන් මේ නීති අයටතයි ඊගාව වැදගත්මදේ බාණ්ඩවර්ගී කරණය ඇයි මේ බාණ්ඩ වර්ගී කරණයක් කරන්නේ ඒ බා්ඩවර්ගී කරනයක් කරන්නේ විවිධ බාණ්ඩවල අයිතිය මාරුුවන්නේ විවිධ අවස්ථාවල විධ විදිහයට එහින් අපිට මේ බාන්්ඩවල බරගත් අඳුරගන්න වෙනවා ඒ එක එක වර්ගයටතේ අයිතිය මාරු වෙන්න කොහොමද කියලත් අඳුරගන්න වෙනවා හරි එතකොටන්න අපිට තියෙනවා පලවෙනිිය එක කතා කරන්න බා්ඩ වර්ගී කරණයට තේ පවත්නා බාණ්ඩ පවත්නා බාන්්ඩ කියලා කියන්නේ දැ මේකොයි ප්‍රධාන වශයෙන්ම බාණ්ඩ වර්ගොතන දෙකක් තියෙනවා එකක් පවත්නා බාණ්ඩ නිත කනාගත බාන්්ඩ පවත්නා බාණ්ඩ්වද නැවත කොස් එකක් තියෙනවා නි්චිත බා් විිතු බා්ඩ අපි ැ යටටගෙන තම කතාරන්න ය පවත්නා බාණ්ඩ කියලා කියන්නේ විකිනීමේ හෝ විකිනීමට එකගැවීම ගිවිසුම ඇතිකරගන්න අවස්ථාවේ විකුණුම්කරු සතුවත් තිබුණු බාන්්ඩ එක විිකිනීමේ ගිවිසුම ඇතිකර ගන්න වෙලාවේ බිකුණුන් කරුගාව තිබ්බොත් ඒ පවත්නා බාණ්ඩයක්. තෙරුණද සාමාන්‍යයෙන් වි විකිනීමේ ගිවිසුමට එලබෙන අවස්ථාවදම පවත්නා බාණ්ඩේ එකකායිපියය විකුණු කරුගෙන් ගැනුම් කරට මාරුුවෙනවා. එනම් පවත්නනා බාණ්ඩ එක යිති මාරුවෙන්න්න කොද විකිණීමේ ගිවිසුම ටේලමෙන අවස්ථාවේ. න දිර පත් බාණ්යනු බා්ඩ විකිණීමේ ිවිසුට එලමෙනනවස්ථාවේදී විකුණු කරුට අයත්ව තිබූ බාණ්ඩව. මේට ඇපේට හා කුලියට දු බාණ්ඩද නියෝජිතේෙක් සතුව පවතින බා්ඩද අයත්තේ මොකද දැගන්න ඔයාලාගාව තියෙනවා මෝටර් රසයක් හරි මම ඕක ගණ්ඩ එනවා මම එනවෙලාගේ ඔයා ඒ මෝට රතේ කුල් යට දීලා ක්‍රන්ටට දීලා හරි දැක නට නම මේ පත්ව බාන්් යක්නෙවෙේ ිුණන් කරුගවා නෑ ම මේ ග්ය අද විුසුට එලබට ඇදදි න්න මේ කයිම අයිතිය කියනෙකව වදගත්ක මං එකන මේක වැදගත්වී යිතිය ගෙනෙක අන්න ්ඩේ ෞතික වශය තියෙන්න්න ඔන්න මෙ එකතර අප අදහස් කරන්නේ බාණ්ඩේ අයිතියයා සතුව තියෙන බාණ්ඩ හරි එතකොට එතකොට ඔන්න බාණ්ඩවල ප්‍රධානකක් තමයි පවත්නා බාණ්ඩ පවත්නා බාණඩ කලා කියන්නේ බිකිණීමේ කිවිසුමට එලබෙන අවස්ථාව ිකුණු කරු සතුව තිය බා් අIT අ තියන ලියර දුන්නත් එයා අයි තියෙන නියෝජත ගත යවගත් අ අයිති තියෙනවා දියවසුර එලබෙන වෙලාව ඒයාග අතයේ බාන්ඩ යසතුව බාන්්ඩ තියෙනවා මේ පවත්නා බාන්ඩ නැවත කොටස් දෙකයි ඒ තමා නිශ්චිත බා්ඩ සහ අවි නි්චිත බාන්්ඩ රි රිලේසි අහගියත්හරි ලේසිය කතන්රනයහ පට ේසි නිශ්චිත බා්ඩ කියලා කියන්නේ අපි බාණ්ඩ ගන්න අද්දි විකුණුන් කරුවක්කින් එයාගාව ඒ වගේ බා්ඩ ගඩක් තියන්න පුළුවන් එතකොට ඒ ගොඩ අතරින් අපි ගිහිල්ලා අපි ගණ්ඩ යන්න බාණ්ඩය මෙන්න මේක කියලා නි්තව හඳුර ගන්නවා උදාහරණ කැටට කාසෙල්ෙකට යනවා කාසෙල්ලෙකට ගියපුහම මම යන්නන්නේ ත්‍රීවිල්ල එකක් ගන්න ත්‍රීවිල් තියෙනව දායක් හරිද මම කියනවා ඒ අතර මෙන්න මෙතන තියන නිල්පාට ට්‍රීවිල් එක ගන්නවා මට මේ ෝනි යකුණුකරු කියෙනවා ආයනම් අංවාටක දෙන්න යකුණනවා ජිසුමක් ඇති වුණනේ නේද ගිවිසුුවක් ඇති වුණානේ අන්න ඔය ගිවිස්සුම ඇත්තිවෙන්න වෙලාවෙම නිෂ්චිත බාණ්ඩ සම්බන්ධයෙන් ඒ බාණ්ඩේ අයිතිය විකුණුම්කරුගෙන් ගැනුම් කරුට යනවා. හැබැයි මම මෙහෙම කියනවගේ ඉල්ලා ට්‍රීවිල් දාහැත් තියෙනවනේ රිට ්‍රවිල්ලක්කෝනිි මෙන සල්ලි මම මේ කරයි අඩ හැකෙන්න කියලා යනවා විකිරීමේ ගිවිසුමට එලබිලා හැබැයි ෝ ත්‍රීවිල් දහයෙන් කෝකද කිය ඳුර කත්තද නෑ අන්න එහෙම හඳුන ගත්තේ නැති බාණ්ඩ වලට කියනවා අවි නිශ්චිත බා්ඩ කියලා අර ත්‍රීවිල් ගොඩින් කෝකද කියල හරිටම හුරගත්තේ නැති නම් කරපු නැති බා්ඩට කියනවා අ විනිශ්ිත බාන්්ඩයක් කිය ඇැන් අර නිශ්චිත බාන්්ඩයක අයිතිය නම් ගිවිසුමට එලබෙන වෙලාම විකුණුකරගෙන් ගනුම්කරට යනවා හැබැයි අවිනිශ්චිත බා්ඩ සම්බන්ධය එහි අයිතිය විිකුණුන්කරුගෙන් ගනුම්කරුට යන්නේ ගිවිසුමට එලමෙච්චි වෙලා වෙනවෙයි ගිවිසුමට එලබලා බාණ්ඩය හඳුර ගත්තු අවස්ථාව එකන්නේ අවිනිිශ්චිත බාන්්ඩය නිෂ්චිත බාන්්ඩය බඩට පත්වෙච්ි වෙලා එකන්නේ මම ට්‍රිවිල් දැත් යවා ම කියනවා ටිවිල් දැත් තියවන ම ්‍රවිල්ලක් ගන්නවා තව ට්‍රිවිල්ලක් ගන්නවා මම සලි දෙනව ්‍රවිලකර ඒ කරලා මම එනවා න්දැන් මං මල් මගේ අයිසද කනෑ මේ මට මේ ට්‍රවිල්ල කරයියන්න බෑ මඟ ද හටවා ද නෙවා දැ ්‍රවිල්ල කදරුගත්තද නෑ දහයන් ඕන එකක් කියලා කිව නිශ්චිත කරේ නෑ තාම අයිතිය කියන ගැනුකරු විුණු කරුගෙන් ගැනු කරු ගෙදර කිහිල්ලා ල් ත් දෙෙනවා මේ අර අතන තිබ නිල්පාර ්‍රීවිල් එක මට ඒකෝඩ අන්න ඒ වෙලාවේ තමයි ලෙකුණුම් කරුගෙන් ගැනු කට අයිති මර තැන් ඇයි මේ මේ අයිතිය මාරුවීම මේ වැදගත් අඳුරගන්නක අයිතිය මාරුවීම අඳුරගන්නක වැද ගත් ඇයි ආය මේ මේකයි මං අවස්ථාධෙක දාරු දෙකක් කරන්න කියනොදරන්න මම ගිහිල්ලා ත්‍රීවිල් දායක්තියතැනකින් ශ්‍රීවිල් එකක් ගන්න විුමට ලබෙනවා ම කියන මට මැර ද නිල් පර ්‍රවිල කෝ. නිිශ්චද බාන්ඩයක්න නිි්චිද බාණ්ඩය හැරිද ග සමට එල්ල බෙදදිීමම බිකුුණුම් කරගින් කැනුම් කරට මට අයිතිම අරුණ මම කිය ද කන ස හදක ලස කියන්න ල යන්න ක තේර යන්න ල අරවා දිට පස්සේ දවස් ෙක් තර යද්දි. ගින්නත් ඇවිල්ල අර ්‍රවිල්ලක විනාාස වෙනවා ගවල තිබ ති. විිුණුම් කරුවත. හැබ අයිතිය ගැනුක කට මාරුුණන මොක නිශ්ත ාණනවල ගිවිසුට එක වෙදීම ගිවිසුට ලබෙදීමම අයිතයේ මාරුවෙන වනේ. දැ න්න ිකු රව ේද පිවිල්ලක ගින්නකින් විනාසනවා කවද මේ එක පාරු දරගන්න ගැනුම් කරු. මොකද ඒ ගැනුම් කරුට අයිතය මාරු ලැ හරයි. අයිතය මාරුණ නං අව මේ අලාබත් යා දරගන්නඕනි අන දැක්කද පාඩුවේ අරමං අන කිවද තැන්දක අන්න. දැ මෙහමිතනක? මම ගිහිල්ලා කියනවා අවිිනිි්ෂත බාට සම්බන්ධව මම ගහිලා කියනවා මේ ත්‍රීවිල් දහයක් තියෙනනේ මම ්‍රීවල් එකක් ගන්නවා මන්දන්වාට සල්දිදිල යන්නාම් දහය ඕෝන එකක්ට මොකර මංගේක කියන්න මොකක්ද කියලා ්‍රීල් දහය හොදයිනේ රි දැනි තනක බෑනිය ගන්ඩයන්ම කියලා බැනිය ගන්ඩ කියයා ්‍රවල් ො චක්කරන්නක හොදයි දැක ට පි ැල පො නද කෑල්ලට ැෑ ව ගන්ඩ වනන් අයි බලන්දයක් නෑන ඇද කියනවා හට ටිවිල් දැහතේවා ආසල්ලි මට විල්ලක් ඕෝන දකුණු කරුගවා හරි දෙන්නා භිකිරීම සුම ඇතිවුණා. හැබැයි කිව් නෑ ඒ තේවවිල් දායන් කොු ටිවිල්ලට කියලා. නිි්චිත කර නෑ තැ යනවා ෙතර. මම ලයිසන්නන මම දවස් පාකමෙන්න්න ලයිසන කදාගන ඇරගෙන තියර යන්න. And... Chod, ැ ගේ හට පසයන්න ගන්න කැවලට්‍රීවිල් දයම විනිස්වෙලා ත්‍රවිල් දහය වනිස්වෙලා. හරි දැංකවද පාරු දරා ග්ඩුන් වීකුණුන්කරු ඇ කලින්න්නම් ගැඩුම් කරුණේ ඇයි. ඒ නි්චිත බා්ඩයක්ක් න වෙලාාවේ හැබේ දැන් බාණ්ඩ දහයාතරින් කෝකද අපි මේේ ගිවිසුබර එලබට බා්ඩය කියලා නිශ්චි හදුරගත ැතු යදරගකි ඒ වෙලාවේ අයිතියමමාරුවන්නේ නෑ. ල ගින්නක් විල්ලතික නි සු පාඩු දදාරගන්නන ියකුණු කර. මොකද ඒෙන කොට අයිති ය තියෙන්නේ ියකුණු කරතු. රි අන්න ඒහන්ද අපිට බාණ්ඩ පවත්නා බාන්්ඩ දෙකක් තියනෙනවා නිෂ්ි බා් අවිනිස්ත බාන්ඩ නිි් බා්ඩ කියල කියන්නේ බාන්්ඩ ගොන්න අතරින් කොයි බාන්ඩ දෙක ඳුගන්න අවිිනිස්ත බා්ඩ කල කියන්නේ බාණ්න අතරින් ගිවිසුගරයලබට බාන්්ඩ හඳුුව නොගන්න බාණ්ඩයක්. කයි බා් ඳරන්න තුම විු එලබෙද එතකො බා්යක්ක් නි්ේය වන තුරු දෙැුණු කරුග ගනුම් කරට අතිමාර වෙන්නේ නෑ නිශ්චිත වෙච්චි මන් අයිතිමාරු වෙන නිච්චිතක්න නිශ්ි බණ්ඩයක් නම් ිවිසුට එලබන විදාම අයිතිමාර වෙනවා ඔච්චර කතන්දරී ඔයමක් සම්බන්ධවද පවත්නා බාන සම්බන්ධව. ඉට පස තිවා අනාගත බාණ්ඩ අනාගත බාණ්ඩ කියලා කියන්නේ ඒයන්නේ ගිවිසුමට එල්ලබෙන්න්න වෙලාබේ බාණ්ඩය විකුණුන් කරු සතුව නැහැ ඒකයන්නේ හිතන්නක සමට එයා හදලා දෙන්නවවා. එක ගිස එලබදදි බා් ගන නය හතලා දෙන්නවා අනාගත දි දෙන්නේ තන් යා වෙන රටකින් ගෙන්න්නලා දෙන්නව නඇත ැනක එර දෙන්නවාන හැරි අන්න ඒව තමා අනාගත බාණ්ඩ කියලා කියන්නේ හැරිඒතුරන්න බාන්් වර්ද ක්තියනවා ප්‍රධානශයෙන්. පවත් බන්නනාක න් පවත්න බන්න ලනතුකටස් දෙකයි නිශ්ිත බාන්ඩ නිි බාන් චතුනි නොට එක මොක් මගේ පි එක වුලක්ේ න කියන්න නොට ති අනිතකවය අනිතකත් කියන්නමක මේදය හෙමවෙලා තියෙන පුුව කල්ුඋවෙලා අමේशा කිව්වෙ අගේ වගේ චතුුණ නෑන අපම මේ ශවාගවත් නෝටක තියවනේ ඔවු මොම් බලලා කියන්න පීඩ එක එකත් එක්ක මේ හරිනි නෙහි තියෙන විදිිය උමම් බැලි වෙනයිද හරි හර ඔන්න ඔයා අපිකතා කරේ බාණ්ඩ සම්බන්ධව ඒගව පිටිතියනමොකක්ද බාණ්ඩවල අයිතිය පැවීමක් කෝ පැවරීමට එකඟවීමක් තිබියයුතුයි කියක දෙවනිය එක හරි දැක මේකේ හරි මේකේ ලොක කොට සක්නෑ පොඩිකොට ක්තියන තිෙනවා ගිසුම්මකට එල්ලඹිහාම බාණ්ඩු ලයිපිය ු කරුගෙන් ගනුම් කට ර මාරුවේ නම් එවැෙන ගිවිසුමක් විකිරීමේ ජිවිසුමක් වේ ඒන්නේ ගිවිසුමට නෙන වෙලාවම බා්ඩයිතිය මාර්ෙනවා හවේ තව සමහර අවස්ථාතියනවා යම් එකගතාමත අනාගතයේදී බාණ්ඩය අයිතිය පවරන්න එකඟ වෙනවා ඇවදාරණ කඩේල ඔයා මෙහෙම කරොත් යිතිය දෙෙනවා වගේම තවධරනයන්නන දුව පිෙන පිනැස් කල වානයක් ගන්නවන හරිවාන පිනස් කරනවාහනේ අපි පාවිච්ි කරාට අයිතිය තියෙන්නේ පෙනසාතනයට අපි අවසාන වාරිකෙ ගෙවල වරු අවතමයි අයිතිට බාවින්න හරි අන්න්‍ය වගේ අනාගතයේද අයිති මාරෙන්න්් අති කරගන්න එකගතායක්ම පැවරීමට එකක් ලන්න උන්ටස්තින බා්ඩවල අයිතිය නාගතය පැවරීමට පැවරීමෙන් පැවරීමක් එනම් බාණ්ඩවල අයිතිය විකුණුම්කරුවෙන් ගැනුම්කාරුක්ත ගිවිසුමට එලබීමෙන් පසු අවස්ථාව මාරු වීමක් සිදුවේ නම් එවැනි ගි විසුම් විකිනීමට එකඟවීමේ ගිවිසුම් වශයෙන් හැදින්දේ. විකුණුම්කරුවෙක් විසින් බාණ්ඩ විකිනීමේ ගිවිසුමක් කඩකර ඇති අවස්ථාවකදී ගැනු මං කියන කහනොද දැ එහෙනවද ළමයින් මොකාහරී ගටලුවක්ුණ ඇහෙනවද ඇහෙන වස මං කියන පෑදිලි ඇහෙනලමයි නාස මොක කරිවෙන නම සින වයිපයක උපරිමට පෙන්න්නවා හොඳට ඒත් කට්ටනවා හරි ඇනිවද අක්ගා කරකමඇමන් කියමෙන් හිටීමකත්ද බාණ්ඩවල අයිතිය පැවරීමක් මනතම් පැවීම එකගීමක්කල දෙකක්ය වන නේද ගිවිසුමට එලබෙන වෙලාවෙම බා අද ිනු ිුණුකරු ගනුකරට න වරීම පවීම ගිවිසුමට එලබෙන්නේ යම් කොන්දේ සයක් මට අනාගත්තය යම් දවසක යම් බිලාවක බ ත නු ිකුරු නුකටු මාරුමක් එකකතාවේ මතන එක පැවීමට ැගවීමක් එකක් ිුණු නීතයට අදාලයි බාධ විකිිනීතයට අදාලා හැබැයි දැන්වය පැවරීමකදී පැවරීමක් නං කරලා තියෙන්නේ දෙකුණුම්කරු ගිවිසුම කටරලා තිබ්බොත්ත එේම ගැනුම්කරුට පුළුවන් දෙකුණුම්කරුට එරෙහිව ක්‍රියාමාර්ක ගන්නක් බාණ්ඩවලට එරේව ක්‍රියාමාරක ගන්නක් හැබැ පැවරීමට එකගවීමේ ගිවිසුමකදී විිකුණුන්කරු ගිවිසුම කඩකරලා තියෙනව නම් විුණුන් ගැනුම්කරුට අයිතිය තියෙන්නේ න්ක රही ්‍රमार्ග ගන්න විතරයි හබ ක්‍රමා ගන්න බ। ස්තල මයි නොට්ට ෙරින් තියන්නේ. ඊගාව තියෙනවා තුංගෙන එක මිල්ලයයි සලකුණු ලබ මුදල් ප්‍රිෂ්ටාවක් තියෙන්න්න ඕන කියලා එ මේමයි. විකුණුමකට බාන්්ඩ විිකිනීමේ නීතියට වෙන්නේ ගුදල් කියන ප්‍රතිෂ්ටාවක් කියර්තයේ විකුණුම සිද්ධ කරලා තියෙනවනම් විතරයි. ඒක කියන්නේ බාණ්ඩයක් දන්නේ එක හුවමාරුවක් තුළින් එකෙ. තව බාණ්ඩයක් දීලා වෙනත් බාණ්ඩයක් අරන්තියෙන වනම් ඒක මේ බාණ්ඩ විකි නිමේ නීතියට අදාළ වෙන්නේ නෑ. හැබැයි මතක තියාගන්න ගිවිසු මේ කොටසක් හරි. මුදල් මත කරලා තියෙනවන නිලක් මත කරලා තියෙනවනම් ඕකේ ප්‍රශ්නයක් නෑ නමු දක්න කැටම. මගන්නව වාහන ලක්ෂ දැක ප්‍රවිල්ලයක් ගන්නව ලක්ෂ දහයක්ම දීලා හ. ක්ෂ හද ල ගන්න රුපය ක්ෂදහැක දලා න්න මේ බාන විකි මේී තේර අදා වෙනවා මම ගන්නවා අක්ෂදය टීවි එකට ලक्ष्य පහක भाයි කකක් දලා इතුරු ක්क्ष्य පහති සලි දීලා ඒත් මේ අට තත අදා වෙනවා හැබැයි මම ගන්නවා ්‍රීවිල්ල කාරු මගේ ඉඩ මක්ලය දී නැතම් මගේ වෙන වාහනයක් දීලා සල්ල දෙන්නන්නේ නෑ ඒ නඟක මේනිීතයට අදා වෙන්නේ නෑ මේ ැනිවාරෙන්ම මිල කියන ප්‍රතිිෂ්ටාව තියන මෝනිඔන්න ඒටස නොට්ටක එක තිවා දම බාණ්ඩ විකිණීමේ ගිවිසුමක මේ ිල කියන එක තීරණය කරන ආකාරතුනක් තියනවා එකක් තමා ගිවිසු මේේ මිල සඳහන් වෙලාන එකන්නේ මද බාන්් ිනීමේ කිසුමෝකොලොත් ඇතිරගන්න මං ඇතිකරගන්නමක්ද ඔයාගේ බාණ්ඩය මටරුපියල් දාකර දෙන්න ගිවිසු මේ තියනවේ මිල අන්න මදති හරි ඒවත් කරනවා. ඔයා බාණ්ඩය ඔයාගේ බාණ්ඩය මම මෙන්න මෙහෙම එකක්උුනොත් හරිද මං මේ මිලටගන්නවා. ප්‍රීවිල්ල එකක් කළෙහි කරන්නම් ඒක තුදාහනක ටිවිල්ලක්බමමුකු ප්‍රීවිල්ලකේ ඉංචින්නක බොඩියක ඔක්කොම චෙක් කරලා එ හොඳයි නම් මං ඔයා කියරනි ගන්න අන දැකල මල්ල නෑගිවිසුමේ හැබැයි මිල තීරණය කරන විදිහ තියරවා විසුේ මිල නෑ මිල තීරණය කරන විදිහ තියවා. අන්න එහමත් බානෙක් මික් තිරණය කරන්න පුළුවන් එහමනත් තැන්පපුලුවන් ගැනුම්කර විසින් සාධාරණ මිලක් ගැනුම්කරු මෙනි සාධානමල තිරණය කරන්න ඇ මුලින්ම එකේදී ගැනුකර හෝ විකුණුන්කරු ක ගිවිසුම මතුල වෙනවා ගැතම් මල තිරය කරන විදිහ කිිවිසුම තිරය කරන්නවා එම ත්න් ගැනම්කර සාධාර්මි ක් තිරණය කරනවා අන්නෝමයි බාණ්ඩ බාඩ විකිීම ගු තව එකක් ලමයි මෙන්න මේක පැටලෙනවා එහින්ද මේ මේ සඳහා නීතියේ බාණඩ විකිනීමේ නීතිය විශේෂ මේ ප්‍රතිබානයක් තියනවා සාකච්චවත් තියනවා ගිහිල්ලා කඩෙන් ගන්නවා ඇඳපු චිත්‍රයක් හරිද බාණ්ඩ මගැනීමක් මේ නීතියෙන් ආවරණය වෙනව මම ගිහිල්ලා චිත්‍ර ශිල්පියක්ට කියලා චිත්‍රයක් ඇඳ ගන්නවා ඒකළමයි බාණ්ඩ විකිනීමේ ගිවිසුමක් නෙවෙයිනේ ා්ඩිලද ගැනීම විසුක් නෙවයින නේදමොකත් මේ මෙන්න මේකට කියනවා වැඩ සහත් ද්‍රෞගිය සඳහාන ිවිසුන් කියලා ඒක් මේනී තිය ආවරනය වෙන්න නෑ හරිද පටලගන්නා මොකද අපි කතා කරන්න මොකක්ද බාණ්ඩයක් මිදී ගැනීමක් අප ගියා චිත්‍රයක්ලදීගත්තා හැබැයි තව එකක් තියනවා මම කිය චිත්‍රයක් එයා ව්වා ඇඳගන්න අන්න ඒකට කියනවා වැඩ සහ ද්‍රව්ව්‍ය සඳ වන ජිවිසුමක් කියලා ඔය දවසුම් අදුරගන්නඩ මෙන්න මේවයි. ඒ තමා අපේ පණඩ විකුණන කෙනාගේ යම් විශේසඥ භාවයක් පලාපොරොත්තුවෙන් වනම් ාණ්ය තුබි හ අපි බාණ්ඩය ගන්න කෙනාගේ යම් විශේසත්ය හැකිය බලාපොරොත්තුවෙන වනම් ඒක වැඩ සඳහ වන දිවිසුක් හැද දැන්නර පහරහින ඕනු තරම් චිත්‍රවි කුණ තියවන්නේ මං ඔ චිත්‍රයක් ගත්තොත් ේම ඒ බා්ඩ මිදි ගනීම විකිනීම දවිසුමක්. හැබැයි ම විශේෂ චිත්‍රශිල්පියක් ගාවට ගිහිල්ලා එයාගේ දක්ෂතාවයමත හොඳ චිත්‍රයක් ඇද ගැනීම අපේක්ෂාව මං යායටට කිය චිත්‍රයක් ඇදගන්න න එක වැඩ සඳාවන දවිශුමක්. හ ඒක බවාණ්ඩ විකිනීමේ නීතියෙන් අවරණය වෙන්නේ නෑ. හරි. ඔතනින් වර වෙනවා මොකක්ද. අ බා්ඩ විකිීම නීතිය තියෙනවන ප්‍රධන දිිකාංග තුුණා මොකක්ද බාණ්ඩයක් තියෙන්න න විකිණිමක් ඔෝ එකගවීමක් තියන්න ඕන ිලක් තියෙන්නුම් අන්නේ තුරු දැන් කරයි. අපි ඒගාවට යනවා මේ ්‍යංග මේයාට මේ මබල කට් වෙනවා කියලා විල්ලත් නෑ මංගල ට ලිස් ප කට්න එකක් වෙන්න ඕන කියලා මොකදර හ අපි හදාගන්නේ මේල් තියෙන්නේ ඒවගේින් එකට එක්ක පාරය ලොක් වෙන්න පුළුවන් කියලේ විශ්සරකිවා හැබැයිමට ෝනිින් එක දී ලන්නෑ කට්ෙන් යද ගන්නත් නෑ හරි ඕන එක අප විලාො ඉලක තියෙන්නේ බාන්්ඩ විකිනීමේ අධ්‍යාපනතය වියංග කොන්දේසි අයමන්න වැදගත්ම තැනෑ පටට වැදගත් තන මොද වියංග කොන්දේසි මේ මේ තම එක්ෂෑමිකටෙන්නේ පැක්ටලින්න මේ තම එක්ෂෑමට එන්නේ හම තැග මොද මේ වියංග කොන්දේසි කියලා අය උත්තර ලියදී මෙම ියගක කොදේයක්ක් තියරමා කෙලා දියම ියන්න ොිය නැත ත් නොතර ලිව හරි පලවෙනි වියාග කොන්දේසිය තමා විකුණුම් කරුට විකුරන බාණ්ඩ සම්බන්ධ අයිතියක් තියෙන්න්න ඕනි ඒයන්නේ අයිතියක් නැති බාණ්ඩ විකුුණන්ට බෑ කියන එක තිරුණාද උසරලු ධාහරණයක් ගන්නමීම. ඔන්න ඒගාව මෝට රතයක් තියෙන්වා. ඒගෙන් ඕෝක හොරකං කරනවා බී රිද බී හොරකං කරලා බඒ එක විකුරව සීට විකරුණව කාටද සීට සීවිකුණනව දීට සීවිකරනවා දීට දැම්මට කියන්න දීට බාණ්ඩේ අයිතිය ලැබෙනවාද ලැබෙන්නේ නෑ ඇයිඒ ඒ තමා සීට මේ බාණ්ඩේ අයිතියක් ලැබිලා නතින්න මකද ඩටහමුණ සිගෙන්නේ සට ලැබිල එකුණට හොඳ යිතියක් නෑ සීට ලැබිලත් නෑ ඇයි මොකද සීටවි කකවුද නේ බීට බාන්්ඩ යිතියක් තිබබද නෑනේ අන්න දැක්කද බාණ්ඩයක් විකුණනවනම් ඒ බාණ්ඩේ හිමිකම දකුණන් කොරුත්ත තියන්න ඕන එක මේ ප්‍රධාන පලවෙනි වියංග කොන්දේසිය දැ මේ වෙලා මේ වෙලාවෙේ ඒ පැමිණිල්ලක් දාලා පොලිසිය පරීක්ෂණ කරලා හොයාගන්නවා ඩීගාව මෝට් සරතය තිරති හරද පොලිසිය කිහිල්ල ඩීගෙන් මෝට රත යරගෙන බාර දෙෙනවා ට දැන් දීට දැවන්ත පාඩුවක් සිද්ත වෙලානේ ඇයි එයා සීකෙන් සල්ලි දිිල ගත්තේ මෝට රතේ දැම් පොලිසිය ගරග දී දානවා නඩුවක් නඩුව සචචාවට ගත්්දී නඩුදා සීටනේ ගො සීගෙන් ඩී මෝටරථය ගත්තේ සී කියනවා ඉස්රෝම ම මෝටරතයක් ගත්තා එපුුගලයගෙන් මෙ මෙයාටයි මට මෙම අසාධරණයක් ව දැමල වන්දවුලිඇගන්න එහා ප්‍රතිතන් සී කියනවා මම මේ මේක හොරකං ප සල්ලිදිලා ගත්තේ මං හොරකං කරේ නෑ මම සල්ලිදිලා ගත්තේ එකයිම මෙයාටෙකු නේත් එබයි දුක කතාාවහරිින් හැබැයි අධිකරණයෙන් කියනවා ඔයා සීට කියන්නේ ඔයා බීගෙන් සල්ලිදිල ගත්තු බවත් හැබැයි ඔයාට බී මේක විකුණ අද්දී බීට මේක අයිතියක් තිබිල නෑ බාණ්ඩ විකිනීම නීතියේ වියන්ග කොන්දේශයක් තියෙනවා විිකුණන්නට බාණ්ඩේ අයිතිය තිබී යුතුයි කියලා බී ඔයාට විකුරලා තියෙන්නේ හොරකං කරපු එකක් අයිතිය නැති එකක් එඒ නම් බාන්්ඩ තියක්ක වාට ලබිල නෑ අයිතියක් නැති බා්ඩය කර තමයි ඔයා සල්ලිදිල රන්තිය එ නම් යාට එක අයිතියක්ෙන් නෙත් නෑ විකුණ බීටයිතියක් නැත්තන් වාටයිතියක් එන්නෙත් නෑ එතට යාට අයිතියක් නැති බණ් යක්ක්තමයිවා දීට විකුරලා තියන්නේ දෙැම කියනවසීට ඔයාට අයිතියක් නැති බණ්ක්තමයි ඔයා ඩීට විකුරලා තියෙන්නේ එකනා වැරද්දක් කරලා තියෙන සත්්භාවයෙන් කරා වෙඩ පුළුවන් හැබැයි වැරද්දක් එයින්දා වන්දිග වන්න කියලා කියනව කාර්ද දීට එක වාානය ගතු සදියායමත් දෙන්නකි ලකිෙනවා දැගලු ප්‍රශ්නයක් නවයක් ව සිටරන පාදයක්න වෙන කියලා සීමකත කර ඕන ගහන කරගලා සීටගවුම් හොරකන්කරා එකක්ද ඒක වෙනයි නඟ ප්‍රති කතා කරන්නේ දීතම දීකීනවා අධිකරණයේදී සී එයාට අයිති දැති බාඩ සී කියනවා මම ගත්තෙත් සල්ලි දීලා මම ගත්තෙත් සල්දීලා මහෝරකරවක් නිලිධිකරනය කිනවා ඔය සබාාවෙන් සල්ී ගත්තම් ඔයාට මේක හිමකක් ලැබිල මොකද වයාගත බීගෙන් බි හොරකංකරපය. විිණ විනිති කියනවා බාණ්ඩය කයිතිය මාරුුවවෙන්න නම් විකුණ ඔන්නට බා්ඩ අයිතියක් තියෙන්නුන කියලා බීට තකුට අයිතියක් නෑන ඩ අයිතික විල්ලත් නෑ වා අයිතියන බණඩයක්මයිඩීට විකුුණලා තියන්නේ ඉද ඩ වන්ති වන්න සිද්ධ වෙනවා කියලා හැරි ඔන්න ඕකතමා කතන්දරය මොකද ිකුණන්ු කරට යිති තියෙනුණු කියලා ට පස තව කොන් වියංග කොන්දේශයක් තියෙනවා විස්තරයකටනුව බාඩ්ඩ යකුණ වුවොත්තහෙම ඒ බාණ්ඩය විස්තරයට අඩුකුල වෙන්නන කියලා රි මං උදාහරණයක් ගන්නං දැන් මෝටර් රතයක්වෙකුරනවා මෙන්න මෙහෙම කියලා මෙම මෝටර් රතය හයිබ්‍රීඩ් බර්ගේ මෝටර් රතයකි මේ බාණ්ඩ කරන විස්තරයක්නේ හබට් බා මෝට රතයයක් ලද මොට කරුණ විස්තරයක්ල් අන විකන්න අට පසේ අය අරංග අට පසේ මේ හाइब्रරිට් නෙව අයාල ක්‍රශ්නයාව මං කියනක ඇනවද කතා කරන හවද ඇ වාස හරි දම්මකද කියමෙන් හිටිය ඔන්න වෙළද විස්තරය කරනු විකුණට ද බා්ඩය ඒ විස්තර අනකුල බන කන කියන්නේ හයිබ්‍රීට් කියලා වානයකුල්ලා අරම් බලද හට් නව අන්න ඒගේ ගැනුකට පුළුවන් විකුණු කරු විුරදදු නුට වරලා ැවත වාහනයදීලා යාගේ මුදල් ගන්න එකට බන්ධි අය කරගන්න හරි හැබැයි මෙන්න මිහිමෙකුත් තියෙනවා හරි මූලිකමදේවල් සම්බන්ධයෙන් එෙවෙයි නම් සහ සුළු දෙයක් නං ඒක ප්‍රශ්ටක් නෑ කලාගන්න එකන්නේ හයිබිට් කියල දෙනවා වාන හොඳට තියෙනව කියලා දෙනවා ගීලපා යජිනකින් ඔල්ලි එකක් තියෙනවා දහොඳ තියනෙන ක කියල කිව මෙොන්ිින් එෙන්ජින ලි එකක් තියෙන බිලඳ විස්තරයටටනු විකුණපු බාණ්ඩ ඒ විස්තරයට අනුව නෑ කියන්න පුදුවන්ද බෑ එහෙම කියන්න බෑ හරි ඒකත් මර්ග දෙයක්ගන්න ප්‍රධානම බාණ්ඩේ මූලිකම දෙයක් සම්බන්ධය මවිස්තරයක් වෙන්නත් තුෝම් විළඳද විස්තරය කරනුව බාණ්ඩ විකුණාපුහම ඒ බාණ්ඩේ වෙඳද විස්තරටනුව තියන්න තන් උදාාරන තියන ඒක තම ල්මෝටත කියලා ගන්නවා බලදරම් බදික මරුට එකක් හරිගව ඔය දෙවනි කොන්දේසිය තුනි කොන්දේසිය තමා බාණ්ඩ ගැනුම්කරුගේ අවශ්‍යතාාවලට සුදුසුියය තුයි කිය එක ඒ කියන්නේ හොරමතතය ගනමම සිද්ිය මේ කතාව ගැනුම්කරුවෙ ුරුවගෙන් බාන්්ඩ විලදීගන්නේ විකුණුන්කරුට එම බාන්ඩ සහ ගැනුම්කරුගේ අවශ්‍යතාවේ ගැන හො අවබෝධයක් තියෙනවා කියෙන විශවාසය මත තෙරුණාද ක ගැනුම්කරු විකුණුම්කරු විශවාස කළතමයි බාන්්ඩ මදී ගන්න හරිනේ තිද අපි හෝට ලර කියලා කරන්නේ විශ්වාස කරලන න දැන් ඔොන්න කාලා අත හොදන්න කලින් ලස් පෝෂන්ලලා ද මුදලට හම කියවාේ මතන පුරදුවෙන්ට ුවන්නේ රන ගට පකිසකි ගොත් මල පනවනේ නෑ ඒම නෑ අපි විශවාාස කරන යාට ඒකට දැරුමත් යෙනවා ඒදර අපේ අවශ්‍යතාවයට කැලි ාන ඇැවිකුන්න්න දැමුදාාරණය කරියට මේක තිනු දාාරණම ගන්න වීතම්බන්න මැසින් එකක් ගන්නවා හැරිද වීතම්බන්්ඩ මැසියක් ගන්නවා ඒක වීතම් බද්දී ඒ හාල් වල වර්ණය වෙනස්තිරවා දැම් බලට අ ඒක උදාාරණය ලයික මේ මේකරත් කන්න පුඒ උධරණ මේකර න් තයනමකත් උධාරණය මේකුධාරණ තිතන නෝ හරිකමන් එම මේ කර උදාාරණය තැනු ගැනුම් කළු ගැවශ්‍යතාවට සුදුසුවෙන්න කලකන්නේ එක කියන්නේ ගැනු කරුවේ බාණ්ඩමිලතිකගන්න යේ අව්‍ය හෝ වනා තුක්තිමත් කරන්නන එක දන්නවා එතකොට එයා බලාපොරොත්තුවෙච්චි අවශ්‍යතාවය ඒ බාණ්ඩය තෘප්තිමත් කරගන්න පුළුවන්ගන්නවා ඒම තෘප්තිමත් කරගන්න පුළුවන් වන බාණ්ඩයක් බිකුණන්කරු සපනලා තියෙන් නො ඒක වියංග කොන්දේසියක් උදාරණයක් ගන්න මේක ඔන්න ගෑල්ල මේෙක් ෝනි සුදුවවෙන්න. කිහිල්ලා මුදදාලිට කියනවා කීම් කඩේ මට සදුවෙන් ඕන ත්‍රීමනක්තිද කිය. එතකොට ද න සුදදු න්න ්‍රීම ග ්‍රීම න ක්‍රීම් තිය නමනුවද කුරුලෑ නැති වෙන්නෙ ක්‍රීම් මර්ගය අතියනවා. සුදු වෙන්න තව ක්‍රී ර්ගය ඇතියෙනවා. මූුණේ තෙල් ග තියන ති කරන තව කර්‍රීම ර්ග අතියනවා ිචි රන ක්‍ර න ද ීම දැ න ක්‍රීීම කවු ක් තරගනවා හෙටි පටි දල ්‍යවශ්‍යතාවට ගැලපලාල ෑන නේද අන්න. මේ බාණ්ඩ විකිණීමේ නී තියද කියනවා. ගැනුම්කරුවෙක් බාණ්ඩ මිලදීකත් දේක බිකුණන් කරු විකුණ ගු බා්ඩය ැුම්කරුගේ අවශ්‍යතාවයට ගල පෙන්වනු කියලා. හැරි එහම නොවිලති බොතේ පබට පුළුවන් බා්ඩ විකිරීමේ කිිවිසම අවලංගු කරන්න. හැබැයි මතකතියාගන්න අවස්ථා තුනත් තියෙනවා. මේ අවස්ථා තුනයට තේ ඇරන්තියෙන බාණ්ඩයක් නම්, මේ කොන් දේසි අදාළ වෙන්නෙන් නැහැ. හරි උදාහරණැටම මේම ගන්නවා අර ගතුරණම් එකක් තමා විකුණුන්කරු තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන අතරතු බාණ්ඩේ විකුුණලා තියනවලං විතරයි මේ අදාළ වෙන්නේ එක කියන්නේ විකුණුකරුගේ සාමාන්‍ය ව්‍යාපාර කාර්යන් කරන වෙලාව තොරවෙලාවක මේ බාණ්ඩේ විකුල්ලා තියෙනවලං මේ කියන කොන්දේශයයාදාල වෙන්නේ නෑ උදාාරණයක් කටයට දැහර කඩේ සාමාන්‍යයෙන් ඇරලා තියෙනවනේ අට ඉන්නම් පාවණ කියමක අන්න ඒ වෙලාරි බාන්්ඩිය අපි ඇරන් තියෙන වනං ඒ ප්‍යවස්ටාවට කළ පෙන් ඕන අපවස්ටාව කලි අක තියනවා හැබැයි අපි මේයාගෙන් ක්‍රීම් එකක් ඇරගෙන තියෙන්නේ එයා කරේවාල ගෙදරෙන ගමන් අර මො දම්වෙල අන අයේ ක්‍රීම් එක දෙනකොමට සදුෙන්ට මේ පාරිදම්වෙලා එහම් මේ ීතිය දාල වෙනවා විියන්ොදේශාවද හරි අනිත්්‍යක තමා මේ ගැනුම්කරුගේ අවශ්‍යතාව විකුණුන්කරුට කියල ඇත්තා එහ ගඉතින් අරුද නෑ ඉල්ලුවේ මොකද කියලා නෑ එන අපේ අවශ්‍යතාවය අනිවාරෙන්ම විකුණුම් කරුට කියලා තියෙන්න්නත් ෝනි අනිත්්‍යකතමා මම අපේ ගැනුම්කරු විකුණුන්කරු ගැන විශ්වාසය තියලත් මිලදී ගන්නත් තෝනි. විශ්වාසයක් නැතු තරන්තිරන මේ කොන්දේසිය දාළ වෙන්න නෑ. ැරි දැන්ගෙන මොකන්ත කොන්දේසිය බාණ්ඩ ගැනුකරුගේ අවශ්‍යතාවට සුදුසුවෙන් ුනු කියෙකන. හැබැ මේ ඒ සුදුසු වෙන්න නම් මේ බියන්ග කොන්දේසිය ක්‍රියාත්මක වෙන්න නම් මේ අවශ්‍යතාතුන නිවාරයෙන් සපුුණ කරන වුන්. හෙම කරලා නැති වෙලාවක මේ බියංග කොන්දේශය ක්‍රියාත්මක වෙන්නේ නැ තවේක්ස් ඒතමා මේකෙම ඒතමා දැහිතන්නක මම ගිහිල්ලා. ඉල්ලනවා පාරණල අවුල එකක් දෙඩ දැන්ගතකර රන්න පියාරලවදනි ඇැම්මට කියන පුලුවන්ද මේවකුණුන්රු මගේ අවශ්‍යාවට කලිෙන බාණඩට දිය නැකකිල් කියන්න බැතින් ඇයි ුල්ල අපි උදුන්න්න අපි ඉල්ලුවකනි නේ අනිත් එක ්‍රීම් කඩි ගැර පස්ස කියනවා තම් කඩිවනු සයාවට පසමේ ඔයා ට කකින්න ැත්ට කරලා ම ක්‍රීීම නොර න්න ොර ක්‍රීම එකන්න. අංගිල ගාල සුදුුදාන දැන්යා නිපුනතාව ගැන විශ්වාසය තිබ්බේ විිකුණු කරුගෙනනිපුනතාවේද තමන්ගේ විනි්‍රතාව තමන්ගනිපතාව අම් තමන්ග නිපුනතාව ගැන විශ්වාස කරලා බාඩ්නමි දීරන්තිරවන මේ කදාල වෙන්න නැහැ හැරි අනිත්තක තම හරි අනිත්්‍යක තම්මා දැන් සමහර අවස්ථාතියනවා විකුණුම් කරුගේ නිපුනතාවේ හෝ එයාගේ විනිශ්ෂය කෙරෙහි විශ්වාසය තියනෙක අසාධාරණ ව උධාරණ කලට ඒ ක්‍රීම් කඩේ වැඩ කරන නව කෙනෙක් නවකෙක් ඇත්තට මේ වෙලාවේ එයා කියන දට විශ්වාසය අසාාරණයක දය නවකෙ ඒ වෙලාවට මෙන්න මේ වියංග කොන්දේසිය ලාද වෙන්නෙත් නැකලකය දැන් ඔන්න මේ තුන්වෙනි වියංග කොන්දේසිය සරවලව දුරදා ගන්නට උුම මේ කන ලා මොකත කොන්දේසිය බාන්න ගැනුකරුගේ අශ්‍යතාවයට සසුවෙන්න ඕන ඒක කියන්නේ අපි තෘප්තිිමත් කරගන්නට බලාපොරොත්තුවෙච්චයවශෂතා තෘප්තිමත් වෙන්න නේරම මේ බාන්නේ හැරදි ැ යක වෙන්න නම් අනිවාාරෙන් ඉෂ් ෙන්න්නවන කරු තුනත් තියෙවා ඒ තම අපි විකුණන්ුකර ්‍යාර ප්‍රාවල තු දක මල්ලි අරන් තියෙනම් ගතරද යගහර නේ අනිත්්‍යක තමයි අපි අපේ අවශ්‍යතාව විිකුණු කරට කියලාතියෙන්න්නනි අපි අපේ අවශ්‍යතාවකුණ කරට කිය තියෙන්න ඒවගේමි විකුණුකරුගේ නිපුරතාව සහ යගේ දැනුමත් විවාතිලු අන්නේම විකුණුකරුගේ සාමන්‍ය ව්‍යාපාර කාලය තුළර් අපේ අවශ්‍යතාව කියල විකුණුන් කරුගේ නිපුරතාවේ මතු විශ්වාසේතිල බාණ්ඩක් විදීගත්තොත් අපේ අවශ්‍යතාවට බාන්්ඩය කලපින් නම් හැබැයි අපි යම් වෙලද නාමකින් බාණ්ඩක් කියලා තිබපුත් එමනත් අප අපේ නිපරතාව කෙන විස්වාසිරිති තිබො එමනත් විිකුණු කරුගෙන පු්‍රතාාවකන විශවාසය යන කසාධරු ලක විශවාසතිය තිබ්බොත් මෙන්න මේ කොන්දේසිය අදාළවෙන්නේ නැහැ හරි මේ වියන් කොන්දේශය අදලවෙ න උචරයිසරකතවත් යන්නේ කිවත්් කොර තියෙන උදාහර ිකත්ක තවත් ඊළඟට තියෙන ඔන්න හතරවෙනි භියංග කොන්දේසිය ඒ තමයි බාණ්ට වෙල තත්වය තියෙන් වු ක අතර අවශ්‍යතාවයට ගැල පෙන්නු කනෙකුඩක් සමානයි නමුත් පොඩි වෙනසක් තියරවා විළඳ තත්ත්වයට විලඳ තත්ත්වේ තියෙන්වුනි කල කියන්නේ දැන් අපි අර අලන්න මේ අපි අවශ්‍යතාවේ එදහා න්‍යාවදාානීම කේ නද නමුත් අපි මෙතින් ද්‍යාවදාානයමු කරන්නේ අවශ්‍යතාවය තම අව්‍යතාව අවදා යමු කරනවා ඉටත්ව දියකැර වෙලඳ තත්ත්වය වෙළඳ තත්ත්ය ගොඩා කලාට මේ ක අදාල වෙනවා කාර්මික බණ්ඩවල මොකද කාර්මි බාඩගන්න ිඳදම් කරන්න කාර්මික බාඩ ගන්න වෙළඳ දම් කරන්නන්නේ වෙළඳ තත්වේ ඒවලඳ තත්වය යෙනුම් මඟ කලින්ගන්නගේ උදාහරණය මේකර ගන්න පුළුවන් ඒතමයි මම බාණ්ඩයක් ගන්නවා බාණ්ඩය තමා ී තම්බන එකක් ඒ බාණ්ඩි ඒ මසින් එකේ බී තම් බද්ධ හාලල පාට වෙනස්සෙනවා වෙලඳ තත්වේ නෑ දැන් මෙතද අවශ්‍යතාවේ බීතැම් වෙන එක ඒක තුක්්තිමත් වෙන අතමාරයටි හැබැයි වෙලඳ තත්වේ නෑ දැකද ඇයි හාල් වෙෙන පාටක්ගෙනවා වෙලඳ තත්වේ නෑ තවදහරණ කරන්නක ටීව එකක් ගෙනවා වැඩ කරන්න බලන්න සද වෙනස් ලඳ තත්වේ නෑ හරි අන්න තමොද කොන්දේශයක් තියෙන ියන් කො දේශමකක්ද බාන්්ඩ බලඳ තත්ත්වේ තියෙන්න ඕන හරි හැබයි මේකෙරරිත්තර කලින් කිව කතක් මොම නවත ගන්නවා තමා දැඟ තන්නකෝ මෝට රතයක් ත්ේම මෝටතය පදින්න පුළුවන්ගන්නට පා එක බිලඳ තත්වය හැබැ ඒකර ල් කක තන පොිොඩිදේව එහමක් තිබ කියල මේකොන් දේසිය මේහඩවෙන්න නෑ වෙලත තත්ත්වය කියලා කියන්නේ ඒ බාණ්ඩය අපි ගත්තු බාණ්ඩයෙන් බලාපොරොත්තුවන මූලිකම දේවා ම් වාානයගන්න එක බලාපොරත්තුවන මුූලිකම දමකක්ද වානේ බයි් කරන කනකට වාානය පැදගන යන්න පුළුවන් කන ඒකම ඔල්ලිකයක් කියන එකක සාමානධයක්න තොරේ වගේ දේවල්ලට එක දාල වෙන්නේ නෑ අන්නේ එකත් මතක තියාගන්න ඉට පස්සේ. පස්වනියක තමා බියංග කොන්දේසිව ලන්තිමික පස්සුනක නියදකට අනුම බාන්්ඩ විකුණලා තියෙනම නම් මුළු බාණ්ඩ තොගය නියදයක්ට සමාන වෙන්න ඕි එකනැවි සාම්පල් බල්ලා බාන්්ඩයක් අප අරන්තයෙනවනන් අපි ගත්තු බාණ්ඩ තොක්කයම අර බලපු සාම්පලයට සමාන වෙන්නුන් එහ බිකුණුකරු එක්දාගන්න ඕනි දීපු සාම්පලේට සමාන බාණ්ඩ තොගයක් දෙන්න දැන් ඒ කතාව හරිනි සාම්පලට හොඳකත්දීලා බාණ්ඩ ොගේය සෞතුවවෙචක්ච දෙනවා එහ දෑන නේද එකයි මේ කොන්දේශේ දාලපන්න ඒ වගේ මයි මෙන්න මේකෙදී අපිට විශේෂයෙන්ම මේ ගැනුම් කරුට වගේමයි විකුණුම් කරුටත් හිබිවන විශේෂ දේවල්ටකක්ත් තියෙනවා එකක් තමා මේක ගැනුම් කරුට දැම් නියදි වලින් බාණ්ඩ විකුණත් දී නියදියක් මගින් බා්ඩ විකුුණත්්දී අර සම්පූර් බාණ්ඩතතුගගේ නියදියටට සමානවෙෙන්න්න නි ක න කියන් එකනි ියාගකුන් දේශය ඒකරි මෙිනි මෙමකුත් කියවා ඒතමා අර නියදිය මුළු තොගේ සමඟ සංසන්ධනය කරන්න ගැනුම්කරුට සාධාරණ කාලයක් හම්බෙන්න්න ඕනි හැරි මොකද ෙහමුරුන් ැපට කියන්න පුළුවන් වෙන්නේ නියදියට අපේ තොගේ සමාන නෑ කියලා මුළු තොගේම සංසන්ධනය කර කායක්හම්බෙන්න්න ඕනි නැතැන් දැ. මේ ඇරංගට පස්සෙකිවත්තේම වයයාද රංගිය අනඟ රංගයා අය මට මේ බාන්ඩි ටන් කරන්නපා කියලා නෑ නෑනැ විියංග කොන්දේසියක් තියෙන බාන්ඩ කිට නීති මොකක්ද. අර නියදි එක් අපි ගත්තු බාණ්ඩතුගේ සංසන්ධනය කරන්න අපිට සාධාරණ කාලයක් නීතියෙන් හම්බෙනවා. ඕන තවයි එකක් තියෙනවා ඒක විකුණු කරුගදගත්වවෙන්නේ ඒතමා නියදිය තිබ්බ දෝෂ හැර දෙන්න දෝෂ්‍ය තියනවන ඒවට විකුණු කරවව කියන්නේ නෑ යවධාරය ඇල් ගන්නවා අප ගිඩියක් පෙන්නවා ක්ෂම්පල් ලක් ඒ අපල් ගෙඩිය තියෙනවා පුංචි තැනක් කැපිලා ඒනව කැපිලා තිබන්න කමන්නන්නෑ කියලා තැරයි යනවා ඒ කරලාගී ලබල්ලකිරවා මේක තැලි ලැන කියලා දැන් නියදිය තිබ්බෙ කැපුුම් පාරක්නේ හැරෙන්ට ටැලීම් තියෙන වනම් ඒවට කරන්නුවයක් නෑකිරමකයන් නියදී තිබ් දෝෂහර විඩත් දෝෂ සම්බන්ධයෙන් වගතියන්නේ නෑ අනිත්කාරණය තමා සරල එකක්ක සමස්තයක් වශයෙන් ගත්තාම මේ නියදියට මුළුතුගේය සමාන වෙන්න ඕනි. ඕවුන් ඔය කරුණු තුුණ සම්පූර්ණ වෙන්න ඕනි මෝකක් කරදිට නියදියට අනුව බාණ්ඩ විකුණද්දිී. දැම්මනුවද වියංග කුොන්දේසි පහ මේකට තන මක මට බෝහදුටෙක් සැමට මෙන්නම ිය මේ ියග කොදේශ දින්ක් ඒ කියලා මක සිද්ධියදී වියංග කොන්දශයකි කිය කියලා එක්මකක්ද. විුණුකරුට විරුණන්න ා්ඩ ම්බඳධව යිතියති යෙන්න්න ඕනි දෙකමොක්ද විස්තරය කරනු බාන්් විගුරදදී ඒ බාන්්ඩ විස්තරයට සමාන වෙන්න ඕනි විස්තරයට අනුකුල වෙන්න ඕනි තුරමොකදද බාන්්ඩ ගැනුම්කරුගේ අවශ්‍යතාවයට ගලපෙන්න්න ඕනි හතරමොකද ා්ඩ වෙලෙන තත්වය තිෙන්න්නු පහමොකදද නියදයක් මගින් විකුණ වනං නියදියට සමාන වෙන්න ඕනි හරි ඔය මොනුවද ගොද hari kata මේ kata padaමඉවරන්නො බ ට හට මේ පමඉවර කරම් di